2015 ජනවාරි මාස 8 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් ඡන්ද 62,17,162ක විශිෂ්ට ජයක් හිමි කර ගනිමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස තීරීපත් වුණා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කරමින් 1951 වසරේ සැප්තැම්බර් මාස 2 වෙනි දින උපත ලැබූ මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව ලක්ෂ උයන විද්‍යාලය පොළොන්නරුව තෝපාවැව මහාවිද්‍යාලයෙන් සහ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහාවිද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හදාරා ඉන් අනතුරුව රුසියාවේ මැක්සිම් ගෝකි ඇකඩමියෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක්ද හිමි කර ගැනීමට සමත් වෙනවා. සිය ජීවිතයේ සුවිශේෂී සම්දිස්ථානයක් සනිටුහන් කරමින් ජයන්ති පුෂ්පකුමාරි මහත්මිය සමග විවාහ දිවියට එළඹෙන සිරිසේන මහතා දිනයන් දෙදෙනෙකුගේ සහ එක් පුත්‍රයෙකුගේ ආදරණීය පියෙකු වනවා. පාසල් අවදියේදීම දේශපාලනයට පිවිසෙන ඒ මහතා පියවරෙන් පියවර පැමිණ 1967 වසරේදී පොළොන්නරුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ ලේකම්වරයා ලෙස තේරීපත් වන අතර 1971 කැරළට කිසිදු සම්බන්ධයක් නොමැතිවද සිරගත වන්නේ වාමාංශික දේශපාලන අදහස් දැරීම නිසායි. අනතුරුව 1980 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත්වන සිරිසේන මහතා මෙතෙක් ආගමන් මගෙහි ස්වර්ණතම අවස්ථාව උදා කර ගනිමින් ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට වරම් හිමි කරගන්නේ 1989 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ ජය ගැනීමත් සමගයි. ඉන් අනතුරුව 1994 වසරේ මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තීරීපත් වීමෙන් පසුව ඔහු වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යතුරෙන් පිදුම් ලැබුවා. පසුව මහවැලි සංවර්ධන සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යතුරේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපලේකම් තනතුරට තීරීපත් වන සිරිසේන මහතා 2000 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපසභාපති ලෙස තීරීපත් වනවා. වර්ෂ 2001 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුරේට පත්වන ඔහු 2004 මහමැතිවරණයෙන් සහ 2005 ජනාධිපතිවරණයෙන් පසුව කෘෂිකර්ම, වාරිමාර්ග, මහවැලි සංවර්ධන, පරිසර හා ස්වභාවික සම්පත් යන කැබිනට් අමාත්‍යතුරයන්ද දරනු ලැබුවා. 2007 වසරේ මාර්තු මාසයේ වැලිකන්දේදීද 2008 ඔක්තෝබර් මාසයේ බොරලැස්ගමුවේදීද LTTE මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකට ලක්වුවත් ඉන් දිවි ගලවා ගැනීමට තරම් වාසනාවන්ත වන සිරිසේන මහතා 2009 මානුෂීය මෙහෙයුමේ අවසන් වන අවස්ථාවේදී රාජ්‍ය ආරක්ෂක පදවියේ වැඩ බැලීමට තරම් විශ්වාසදායී අමාත්‍යවරයෙකු වනවා. 2010 කැබිනට් අමාත්‍ය සංශෝධනයේදී වැදගත් අමාත්‍යංශයක් වන සෞඛ්‍ය අමාත්‍යතුරයට පත්වන ඔහු 2015 ජනාධිපතිවරණයේදී ඓතිහාසික තීන්දුවකට එනබෙමින් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරඟ වදින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිවාදියා බවට පත්වෙමින් ඒ අනුව පසුගිය ජනවාරි 8 වෙනිදා ලංකා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් යහපාලනය සඳහා වන වෙනසක් ඇති කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස තීරීපත් වුණා. අප මාතෘභූමිය ලොව සංවර්ධිත රාජ්‍යයක් කරගෙන යන්නට අදිටන් කරගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ට අද දෙරණ සුභාශිංසන.